තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස මේ ප්‍රශ්නය යොමු කරන්නේ කාන්තාවක් විසින් ඇය දැනට වසර 15කට පමණ පෙර ගෞරවනීය උපසම්පන්න භික්ෂූන් වහන්සේ නමක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා තිබෙන අතර ඒ වසර 5කට ආසන්න කාලයක් පවත්වාගෙන ගොස් තිබෙනවා ඇය උන්වහන්සේ සමග උන්වහන්සේගේ කුටියේ පවා රැඳෙමින් කාම සම්බන්ධතා පවත්වා ඇති අතර ඇයට මේවන විට ඒ සිදු කළා වූ අකුසල කර්මයේ බරපතලකම වැටහි ඇති අතර එම භික්ෂුව සතර පරාජිකා තත්ත්වයට පත්වීම පිණිස හේතු සැරැස්සූ ඇයට රැස්සූ අකුසලයන්ගේ බලය කමා කර ගැනීමටත් ඒ අකුසලයන්ගේ බලය හීන කර ගැනීම පිණිසත් කුමක් කළ යුතුද යන්න විමසා සිටිනවා අවසරයි ස්වාමින් වහන්සේ මහත්තයා प्रश्न मुकलतीन उपसंपदा भिक्षुन्वांसे नमक समग ए पिंगत्कांताव कामे वर्दवाह श्रीमक सिद्धुना कियल वसर पाहक पमन कालया ए उपसंपदा भिक्षुन्वांसे समग ए कट्युत्ति हेदुना कियल मात्वे उपसंपदा भिक्षुन्वांसे मूलम अवस्थावे ए कांताव समग लिंगिक एकतु वेद्दी उन्वांसे पाराजिका वेला इवरा एक तेरूंगावृद्ध पहाक कैसुर पैरत्वा नमूत आवृद्ध पहाक के भिक्षु से उपसंपदा भिक्षुवते कैसुर पैरत्वा ये आवृद्ध पहे मूल मदावसे तमाय लिंग एक तो नहीं किया ना ये तो कटे इतुरु आवृद्ध हातरा ये मास नामे में ये कांत आवे में लिंगिक एक तो इलाती ने उपसंपदा भिक्षु अक्षमकने में एक उन्दर तेरूंगा नूने හරි එතකොට මොකද පළවෙනි වතාවට එම භික්ෂුව කාන්තාව සමග ලිංගිකව එකතු වීමේදී උපසම්පදාව අහිමි වෙනවා පරාජිකා වෙනවා ඉන් පස්සේ අවුරුදු 5ක් පුරාවට ඉදිරියට ඇදීෙද්දී එතන පරාජිකා වෙලා ඉවරයි එතන හැසිරලා තියෙන උපසම්පදා භික්ෂුවක් සමග නෙමෙයි ඒක තේරුම් ගන්න ඕනේ අතනදිම පරාජිකාව විඳිනවා පරාජිකාව සිද්ධ වෙනවා පරාජිකාව සිද්ධ වෙච්ච තැනදිම උපසම්පදාව සහ පැවිද්ද කියන දෙකම අහිමි වෙලා තියෙනවා. ඒ නිසා ඔබ ඒ කයේ පින්වත් කාන්තාව දැනුම් දුන්නත් මම අවුරුදු 5ක් උපසම්පදා භික්ෂුන් වහන්සේ කෙනෙක් සමග ඇසුරු කළා කියලා ඉන් අදහස් වෙන්නේ අවුරුදු 5ක් උපසම්පදා භික්ෂුවක් එක්ක ඇසුරු කළා කියන කාරණේ අදාළ වෙන්නේ නැහැ එතනදී. මොකද මේ පළවෙනි ඇසුරෙදිම උපසම්පදාවත් භික්ෂුවත් භික්ෂුත්වයක් කියන කාරණා දෙකම උපසම්පදාවත් පැවිද්දත් කියන කාරණා දෙකම පළවෙනි ඇසුරේදීම අවශ්‍ය වෙලා යනවා. ඒ නිසා එම කාන්ත පින්වත් කාන්තාව එම ස්වාමින් වහන්සේ කෙනෙක් අවුරුදු 5ක් ඇසුරු කරත් ඉන් පස්සේ ඇසුරු කළා වූ මේ දීර්ඝ කාලයම සාමාන්‍යයෙන් ගිහි කෙනෙක් එක්ක ඇසුරු කරා හා සමානව තමයි කටයුතු සිද්ධ වෙන්නේ. තේරුණාද? නමුත් ඒ ගෞරවනීය ස්වාමින් වහන්සේ පරාජිකාවට පත් වෙලා ඒ පරාජිකාව සංගවගෙන ඒ පරාජිකාව ලෝකෙට වහන් කරලා ජනතාවගෙන් සිව්පස්සේ ගත්තනම් උපසම්පදා භික්ෂුවක් හැටියට ඉන් සිදුවෙන්නා වූ අකුසල නම් එපමණයි කියලා කියන්නේ බැහැ මොකද උන්වහන්සේ අවුරුදු 4කට වැඩි කාලයක් ඒ කියන්නේ මුල්ම අවුරුද්ද නම් අනිවාර්යම පරාජිකාව සිද්ධ වුණේ අවුරුදු 4කට වැඩි කාලයක් ජනතාවගෙන් සිව්පස්සේ aran තින්නේ ගිහි කෙනෙක් හැටියට ඒක තේරුම් ගන්න ඕනේ මොකද පැවිදි උපසම්පදාව දෙකම නම් චීවර දරාගෙන ඉන්න එක හරි මම විනයයි විග්‍රහ කරන්නේ සමාවෙන්න ඕනේ කාගේ හෝ විතර දිනුනොත් ඈ එතකොට අපි කියමු මුල් අවුරුද්ද තුලයි ඒ කාන්තාවේ ස්වාමීන් වහන්සේ කාන්තාව නිසා ස්වාමීන් වහන්සේ පරාජිකාවට පත් වෙන නමුත් අවුරුදු 4ක් තව ඒ සම්බන්ධයේ ඉදිරියට අරගෙන එනවා එතකොට ඒ අවුරුදු 4ෙදී ඒ කාන්තාවට කියන්න අයිතියක් නැහැ මම උපසම්පදා භික්ෂුවක් සමග අවුරුදු 4ක් කාමයේ වර්ධවා හැසිරුණා කියලා. මොකද ඒ පළවෙනි හැසිරීමේදීමද උන්වහන්සේගේ උපසම්පදාවත් පැවිද්දත් කියන කාරණා දෙකම අහිමි වෙලා යනවා. තේරෙනවද? එහෙසල් සිවුරු දරාගත්තත් ඔබ හැසිරීලා තින්නේ පරාජිකාවෙන් පස්සේ ගිහි කෙනෙක් එක්ක කියලායි ධර්මානුකූලව මට නම් කියන්න තියෙන්නේ. තේරෙනවද? මොකද මේ ලිංගිකව එකතුනායි කියන කාරණේ කාන්තාව විසින් ප්‍රකාශ කරන නිසා. නමුත් දැන් මේ කාන්තා පින්වත් කාන්තාව යොමු කරන ප්‍රශ්නේ තමයි මේ සිද්ධිය මං යටපත් කරගන්නේ කොහොමද මේ සිද්ධිය මේ අකුසලයේ මේ බලවත් අකුසලයක් මොකද බලවත් අකුසලයක් කියන්නේ
ස්වාමින්වහන්සේ නමක් සතර පරාජිකාවට පත් වෙනවා. ඒ වගේ මේ ස්වාමින්වහන්සේ අවුරුදු 4කට වැඩි කාලයක් තමන්ගේ උපසම්පදාව පෙන්නලා නැති උපසම්පදාවක් පෙන්නලා සිව්පසේ අරගෙන බලවත් වූ අකුසල් කර ගන්නවා. ඒ වගේම ශාසනාර්ථයන් දුර්වල වෙනවා. එන සංගයා කියන අර්ථය දුර්වල වෙනවා. ඉතින් මේ සෑම දෙයකට මේ පින්වත් කාන්තාව එක පැත්තකින් හවුල් වෙලා තිනවා. එක අතකින් අපුඩි ගහන්න බෑ. නමුත් දැන් එතුමිය අහන්නේ මේ අකුසලේ මම යටපත් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මට කියන්න බෑ මේ අකුසලේ යටපත් කරන්න බෑ කියන කාරණයක් කියන්න බෑ. මොකද බුදුරජාන් වහන්සේ යටපත් කරන්න බැරි අකුසල් හැටියට දේශනා කරන්නේ ආනන්තරිය පාප කර්ම. තේන්න. ඒ කියන්නේ ආනන්තරිය පාප කර්මයන් හැර වෙන කුමන කාරණයක් සිද්ධ වුණත් එතකොට භික්ෂුවක් සතර පරාජිකාවට පත්වීම කියන කාරණේ ආනන්තරිය පාප කර්මයක් බවට පත් වෙන්නේ නැහැ. තේන්නාද? ඒ භික්ෂුව ආනන්ත සතර පරාජිකාවට පත්වීමට යොමු කිරීමට අදාළ ඒ කාන්තාව කරා වූ සිද්ධිය තුල මේ ආනන්තරිය පාප කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ. තේන්නාද? ඒ නිසා මට කියන්න බෑ මේක යටපත් කරන්න බැරි කර්මයක් කියලා. එනිසා නිරේතුරු ඔබ දක්ෂ විය යුතුයි. ඔබ කළා වූ වරද ඉස්සලාම තේරුම් ගන්න. තේන්නාද? මොනසා බරපතල වරදක්ද මා විසින් සිදු කළා තියෙන්නේ කියලා. තේන්නාද? ඉතින් එතෙන්දී නිරේතුරුවම ඒ මේ වරදේ වැඩිපුර බර යන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට. මොකද බුදුරජාන් වහන්සේ විනය කාරණා තුල උපසම්පදා භික්ෂුවකට විනය කාරණා තුල ඒ වගේම සාමණේර කෙනෙක්ගේ සේකියා තුල අපිට බොහොම පැහැදිලිව දේශනා කළ තියෙනවා කාන්තාවක් සමග අපි ඇසුරු කළ යුත්තේ කොයි ආකාරයකින්ද කියලා. කොච්චර දුරස්ත භාවයක් එයත් අපිත් අතර තිබිය යුතුද කියන කාරණේ. තේන්න. ඉතින් එවැනි විනය කාරණාවන් අපි මගහරිනවා නම් එවැනි විනය කාරණා මගහරලා අපි යාළුවෝ හැටියට හිතවතුන් හැටියට සහෝදරයෝ හැටියට අපි කාන්තා පක්ෂය ඇසුරු කරන්න යනවා නම් තේන්න. ඉතින් අනිවාර්යයෙන්ම අපි ඔවෙනි අනුතුරු කරා යනවා. තේන්න. එනිසා නිරේතුරුවම ඒ පින්වත් කාන්තාව දක්ෂ විය යුතුයි මුලින්ම සංඝයා සමග ඇසුරු කිරීමේදී තමන් කාන්තාවක කියන කාරණේ තේරුම් ගන්න. තේන මොකද අපි දැන් සමාජයේ ඇසුරු කරද්දී අපි සමාජයට යද්දී අපිටත් පේනවා අර පින්වත් කාන්තාව පක්ෂයේ තමන්ගේ තියෙන සද්ධාව නිසා. ඒක සද්ධාව කියන්නේ එතෙන්දී අමූලික සද්ධාව කියන කාරණේ මතක කරලා දෙන්න ඕනේ. සද්ධාව නිසා වඩාත් අපිට ලං වෙන ස්වභාවයන් තියෙනවා බව අපි දැකලා තියෙනවා. තේන කකුල් ස්පර්ශ කළා වඳිනවා. සිවුර අත තියලා වඳිනවා. එවැනි අවස්ථාවක අපේ දෙපතුල් ස්පර්ශ කරද්දී පවා අපිව අනිවාර්යයෙන්ම ඇවතකට ලක් වෙනවා. තේරෙනවා. ඒ වගේම සමහර පින්වත් කාන්තාවන් තනියම සංඝයා මුණ ගැහෙන්න එනවා. තේරෙනවද? ඒක ඉතාමත්ම වැරදි වැඩක්. අනිවාර්යයෙන්ම කිසිම ස්වාමින් වහන්සේ කෙනෙකුට කාන්තා පක්ෂයේ කෙනෙක් සමග හුදකලාව කතා කරන්න බැහැ. තව කෙනෙක් පේන තැනක නැතුව කවදාකවත් කාන්තාවක එක්ක කතා කරන්න බැහැ. එහෙම කළොත් ඒක බලවත් ඇවතක් බවට පත් වෙනවා. තේන. ඉතින් එවැනි විනය කර්මයන් බුදුරජාණන් වහන්සේ පනවල තියෙද්දී යම් කාන්තාවක් ඒ සීමාවන් ඉක්මවලා එද්දී ඒ ස්වාමීන් වහන්සේ දක්ෂ විය යුතුයි. ඒ කාන්තාව දැනුවත් කරන්න පුතේ මේක සුදුසු නැහැ. තේනවා. කරුණාකර තනියම පැමිණෙන්න එපා. ආවත් කවදාකවත් අපි දොර අරින්නේ නැහැ. ඒකෝ අපි ඒකෙන් එහාට පාඩමක් කියලා දෙන්නේ. තේනවා. ඉතින් ඒ පාඩම් කියලා දීදී කාන්තා පක්ෂයේ ඒවා කරුණාවෙන් තේරුම් අරගන්න ඕනේ. මොකද ඒ පිළි නොවුනොත් අපිට හිතා ගන්න බැරි අකුසල් අපි අතින් සිද්ධ වෙන්න පුළුවන්. තේරෙනවද? ඒ නිසා එමු පින්වත් කාන්තාව දැන් මුලින්ම කළ යුත්තේ බරපතල අකුසලයක් සිද්ධ වෙලා තිනවා. සාසනයේ උපසම්පදා භික්ෂුවක් අහිමි කරලා තියෙනවා. තේරෙනවද? නමුත් මේවා හේතුඵල ධර්මයන් කාගෙන්වත් වැරදි නෙමෙයි. මේකට අනිවාර්යයෙන්ම පුද්ගල ඉලක්කයක් නැති කරගන්න නැතුව ඒ ස්වාමීන් වහන්සේ ඉලක්ක කරගන්න නැතුව ඒ ස්වාමීන් වහන්සේ කාන්තාව ඉලක්ක කරගන්න නැතුව තේන්නා හැම වෙලාවම මේ සිද්ධිය අවිද්‍යාවට බාර දෙන්න. තේන්නාද? තාම අපි චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ. තේන්නාද? මේ තෘෂ්ණාව නිසා සකස් වුනේ දුක කියලා දන්නේ නැහැ. තේනා එදා ඒ රූපය කෙරේ තෘෂ්ණාව නිසා දැන් මොකද සකස් වෙලා තියෙන්නේ? දුක කියන කාරණේ. තේන්නා? ඒ රූපය ඇසුරෙන් සකස් වෙන වේදනා සංඥා සංකාර විඥානයන් කෙරේ තෘෂ්ණාව නිසා දැන් අද දුකයි සකස් වෙලා තියෙනවා. ඒ නිසා නිරේතුරුව මේ පින්වත් කාන්තාව දැන් කළ යුත්තේ කරුණා කරලා පුද්ගල සංඥාවන්ට මේක යන්න දෙන්නේ නැතුව මේ කාරණේ අවිද්‍යාව හැටියට දකින්න. තේරෙනවද? මේ කාරණේ අවිද්‍යාව හැටියට දැකලා මොනම හේතුවක්වත් ඒ සිදුවීම නැවත සිතන්න යන්න අවශ්‍ය නැහැ. ඒ ගැන හිතලා ගැටෙන්න යන්න අවශ්‍ය නැහැ. සිද්ධිය වෙලා ආවරයි. නමුත් ඒක ආනන්තරී පාප කර්මයක් නෙමෙයි. ඒක යටපත් කරන්න බැරි අකුසලයක් නෙමෙයි. ඒ නිසා නිරේතුරුවම
මේ කාරණේ අවිද්‍යාවට බාර දෙන්න අවිද්‍යාවට බාර දීලා එතනින් පුද්ගල සංඥා විවත් කරගන්න ඉවත් කරගෙන නිරතුරුවම මේ මොහොතේ පටන් තේන්නද ශාසනය කියන්නේ කුමක්ද කියලා නිවැරදිව තේරුම් ගන්න උපසම්පදා භික්ෂුව කියන්නේ කුමක්ද කවුද කියන කාරණේ තේරුම් ගන්න මේ විනය කාරණා තුල හික්මනවා කියන කාරණේ තේරුම් ගන්න සංඝයාත් කාන්තාවත් අතර තිබිය යුතු පරතරය දුරස්තභාවය කුමක්ද කියන කාරණේ තේරුම් ගන්න එහෙම තේරුම් අරගෙන නිරතුරුවම වෙච්ච දේ ගැන පසුතැවෙන්නේ නැතුව ඒ සිද්ධිය සිද්ධ මතකෙට එන සෑම මොහතකම චිත්තානුපස්සනාවෙන් ඒ සිද්ධිය අනිත්‍යයි කියලා දකින්න ඒ ගැන ගැටෙන හිතක් ආවොත් වේදනානුපස්සනාවෙන් ඒ සිත අනිත්‍යයි කියලා දකින්න මේ සියලු ධර්මතාවයෝ මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා ධම්මානුපස්සනාවෙන් දකින්න දකිමින් ඔබ නිරතුරුවම ඔබේ සම්මා දිට්ඨි සම්මා සංකප්පයන් ශක්තිමත් කරගන්න ඒ වගේම සීලය ශක්තිමත් කරගන්න දානේ ශක්තිමත් කරගන්න සම්මා වායාමයන් ශක්තිමත් කරගන්න එහෙම ශක්තිමත් කරගෙන අර අකුසලය මීට වඩා ශක්තිමත් කුසල් වලින් යටපත් කරලා දාන්න. තේරෙනවද? නිරතුරුවම සංඝ සමාජයට උපස්ථානය කරන විනය හොඳින් හඳුනගෙන. තේරෙනවද? මා නිසා උපසම්පදා භික්ෂුවක් ශාසනයට අහිමි වුණා. ඒ නිසා මම උපසම්පදා භික්ෂූන්ගේ ශක්තිය උදෙසා ධර්ම මාර්ගයේ ශක්තිය උදෙසා සංඝයාට සිව්පසෙන් තව තව අප උපස්ථාන කරනවා කියන කාරණේ තුල ඉඳගෙන තව තව සංඝයාට අප උපස්ථාන ද ඔය සිද්ධිය නිසා සංඝයාගෙන් පලා යන්න ඕනේ මම ඒකයි කිව්වේ ඒක අවිද්‍යාවට බාර දෙන්න කියලා පුද්ගල සංඥාවට ගන්න එපා පුද්ගල සංඥාවට ගන්න නැතුව සිද්ධිය අවිද්‍යාවට බාර දීලා ඔබ නැවතත් සංඝ සමාජයට කලියුතු වත් පිළිවෙත් කරන්න උපස්ථාන ධර්මයන් කරන්න හැබැයි සංඝයා කියන අර්ථය නිරතුරුව හොඳින් අඳුනගන්න සංඝයා සුපටිපන්නයි සංඝයා උජුපටිපන්නයි සංඝයා ඥායපටිපන්නයි සංඝයා සාමීචිපටිපන්නයි ඒ වගේම සංඝයා කියන්නේ කාමයන්ගේ නිසරුභාවය දැකලා පැවිදි වෙච්ච කෙනෙක් සංඝයා කියන්නේ ගිහි ජීවිතයේ පරිබෝධ බව දැකලා පැවිදි වෙච්ච කෙනෙක් ඒ නිසා මම නැවත ඒ සංඝයා කියන උතුම් මාර්ථයන්ට එක සිටුවිල්ලකින් හෝ වරදක් කරන්නේ නැහැ වරදක් වෙන්න දෙන්නේ නැහැ කියන ඒ අදිෂ්ඨානය හිත තුළ ඇති කරගෙන නැවතත් ශාසනයට එන්න නැවතත් සංඝයාට අප උපස්ථාන කරන්න සංඝයාට මේ සිව්පසයෙන් ඒ උපස්ථානයන් කරලා සංඝ සමාජයේ ප්‍රවර්ධනය උදෙසා සංඝ සමාජයේ සීලේ ශක්තිමත් වීම උදෙසා තව පුළුවන් තරම් උපස්ථාන ධර්මයන් කරන්න එහෙම ධර්මයන් කරද්දී අර ශක්තිමත් අකුසල් යටපත් වෙලා කුසල් ධර්මයන් මතුවෙලා ඒවි. තේරෙනවද? හැබැයි ඔබ දක්ෂ වෙන්න ඕනේ අර සිද්ධි අවිද්‍යාවට බාර දෙන්න. එසේ නැතුව ඔබ දැන් කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් දන්නවා ඔබ කරපු වරදේ තියෙන බලවත්භාවය. ඒ වරදේ බලවත්භාවය නැවත නැවත මෙනෙහි කරමින් ඔබ හිටියොත් මරණාසන්න මොහොතේ ඔබට ඔය සිතුවිල්ල සිහියට આવොත් අනිවාර්යෙන්ම යනතුරක්. එනිසා ඔය සිත මේ මොහොතේම චිත්තානුපස්සනාවෙන් ඉවර කළා දාන්න. ආවර කළා දාන්න. තේන්න? ඒ චිත්තානුපස්සනාවෙන් ආවර කරලා දාලා නිරතුරුවම මේ සිද්ධිය අවිද්‍යාවට බාර දීලා ඔබට තියෙන්නේ අවිද්‍යාව නිරෝධය කරන එකම මාර්ගය වන ආරෂ්ඨාංගික මාර්ගය තුල මේ මොහොතේ පටන් දිවිහිමියෙන් ශක්තිමත් වෙන. ඒ දිවිහිමියෙන් ශක්තිමත් වෙද්දී ආරෂ්ඨාංගික මාර්ගයේ පළවෙනි මාර්ගාංගයේ පළවෙනි අර්ථය තමයි පෙරුවන් කෙරෙව් සද්ධාව. ඒ කියන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නේ සංඝ රත්නේ කෙරෙව් සද්ධා. එනිසා ඔබ නිරතුරුවම ශාසනයේදී ගෞරවනීය සාමින් වහන්සේ කෙනෙක් දකිද්දී හැම වෙලාවම චිත්තයක් ඇති කරගන්න මේනම් මේ ලෝක ධාතුවේ තියෙන ශ්‍රේෂ්ඨම පුද්ගලයන් අට දෙනාගෙන් කෙරෙන. එච්චරයි. ඔබ වාහනේ බස් එකේ යද්දී ඔබ සාමින් වහන්සේ කෙනෙක් දැක්කොත් පන්සලේදී සාමින් වහන්සේ කෙනෙක් දැක්කොත් ඔබ නිරේතු ඔබම ස්වාමීන් වහන්සේ කෙනෙක් සිහිපත් වුණත් ඔබට දකින් කියා හිතන්න තියෙන මේ නම් මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුද්ගලයන් අට දෙනාගෙන් කෙනෙක් මේ නම් මේ ලෝක ධාතුවේ දෙවියන් බ්‍රහ්මයන් මිනිස්සෙන් වන්දනා කරන පිළිසකෙන් කෙනෙක් මේ නම් මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුණ්‍යකිතයි කියන තැන දකිමින් ඔබ තුලින් ගිලිහුණා වූයේ සංඝයා කෙරෙහි වූ ශ්‍රද්ධාව ඔබ නැවත ශක්තිමත් කරගන්න. නමුත් ඔබට මේ දේ කරන්න පුළුවන් වෙන්නේ අර වුණා වූ සිද්ධිය ඔබ අවිද්‍යාවට බාර කරලා ඔබ පිළිසිඳුනොත් පමණයි. ඔබ මේ සිද්ධිය අවිද්‍යාවට බාර දෙන්නේ නැතුව තවදුරටත් හිතන්න ගියොත් උපසම්පදා භික්ෂුවක් මාත් අතර වෙච්ච සම්බන්ධයෙන් භික්ෂුත්වය අහිමි කරගත්ත විනාශ කරගත්ත කියලා ඔබට කවදාකවත් මේක මතු කරගන්න බෑ.
එනිසා ඔබ මුලින්ම කරන්න ඕනේ වෙච්ච ඒ අකාරුණික සිද්ධිය සම්පූර්ණයෙන්ම අවිද්‍යාවට පවරන්න ඒ ඔබේ අවිද්‍යාව නිසා මේ සිද්ධිය සිද්ධුනේ අසරණ ස්වාමීන් වහන්සේගේ අවිද්‍යාව නිසා මේ සිද්ධියට මුල්ුණේ එනිසා මේ සිද්ධිය අවිද්‍යාවට බාර කරලා ඔබ අවිද්‍යාව නිරෝධය කරන මාර්ගය වෙන ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන් නැවත ජීවිතේ පටන් ගන්න ඔබට කවදාකවත් වරදින්න හේතුවක් නැහැ. තෙරුවන් සරණයි.